පුරුදු විදිහටම ආයිබවන් කියලා පිළිගන්නවා ගිහන් ප්‍රොඩක්ෂන් වෙතින් ගෙනේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අදත් සුපිරිම සුපිරි වීඩියෝයක් අරන් ඇවිල්ලා තිනවා ගිහන් ප්‍රොඩක්ෂන් එකෙන්. ඉතින් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ කිසිම ස්කෑනර් මැෂින් එකක් නැතුව කිසිම අඳුනක් බලන්නේ නැතුව ඔයාලගේ ඉඩමේ තියෙන නිදානයක් කොහොමද ඔයාටම හරියට බලා ගන්න කියලා තමයි අද මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මේකට කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පුංචිම පුංචි අයිටම් දෙකක් විතරයි ඔයාලගේ වත්තෙන් හොයාගන්න අයිටම් දෙකක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ තමයි ඒ බලන විදිය කියා දෙන්නේ සහ ඒකේ මන්තරය කියන්නේ වීඩියෝ එක අවසානයේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. එක දිගට වීඩියෝ එක බලන්න. වීඩියෝ එක අතරින් පතර බලලා සාර්ථක වුණ නැහැ කියලා මට බනින්නත් එපා. ඉතින් ඔයාලට මේ ක්‍රමය භාවිතා කරලා ඔයාලගේ gedara එහෙම නැත්නම් ඔයාගේ වත්තේ නිදානේ තියෙන්නේ කොතනද කියලා හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඒක තමයි මුලින්ම කියන්නේ වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ඒක සාර්ථක වුණා නම් සාර්ථක වුණා කියන්නේ එහෙම නැත්නම් ඒක බොරුවක් නම් බොරුවක් කියන්නේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා තමයි ඔය ඒ තීරණය ගන්න ඕනේ. හරි. ඉතින් අපි ගොඩක් වෙලා කතා කරන්න ඕනේ නැහැ නේ. අපි ඉක්මනින් ගිහිල්ලා බලමු කොහොමද මේ දේ කරන්න කියලා. ඉතින් ඊට කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙ ඇති subscribe කියලා button එකක් ඒක එකපාරක් click කරලා මාව subscribe කරගන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාගත්තු විතරයි මේ වගේ වීඩියෝක් දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි like කියලා button එකක් ඇති. ඒකට පොඩි තට්ටුවක් දාන්න. මොකද එහෙම වුණොත් තමයි මේ වීඩියෝ එක තවත් පිරිසකට නැරඹීමේ හැකියාව කඩාගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට අත් දෙකට තියාගන්න. රයිට් මෙන්න මේ විදිහට අත් දෙකට තියාගන්න. තියාගෙන ඉවර වෙලා මේකට මන්තරයක් කියනවා. මේ මන්තරේ මම වීඩියෝ එක අවසානයේ කියන්නම්. මම දැන් ඔයාලට මේ චෙක් කරන්නලා මේ චෙක් කරන්න මේ පෙන්වන්නේ. රයිට් මම මේ විදිහට මන්තරේ කියනවා. රයිට් මේ මන්ත්‍රේ තුන් පාරක් කිව්වහම ඇති. ඉතින් මං පුන පුනා කියන මේ මන්ත්‍රේ වීඩියෝ එක අවසානයේ දෙන්නේ. රයිට්. මං දැන් මේක මතුරගෙන තියෙන්නේ. දැන් මම චෙක් කරන්න මං දැන් යම්කිසි ස්ථානයක ඉන්නේ. එතන සලකුණක් තියෙනවා. දැන් මම මේකෙන් පෙන්වන්නම් ඒක කොහොමද වැඩ කරන්න කියලා. හරි. අපි එතන ගිහින් බලමු මේක ඇත්තටම වැඩ කරනවද කියලා. වාඩ පේනවද? ඒ අදාළ තැනට ආපුවාම මෙන්න මේ විදිහට ඉරටු දෙක ලඟ වෙනවා. ඔන්න බලා ගන්න. දැන් මම මේ අදාළ ස්ථානයේ ඉන්නේ. ඔන්න බලා ගන්න. එතනින් ඈත් වෙනකොට මේක මෙන්න මේ විදිහට ඈත් වෙනවා. රයිට්. ඒ අදාළ ස්ථානයට ආපුවාම මෙන්න මේ විදිහට ඉරටු දෙක එමීට ලඟ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ. පේනවද? ඔයාලට මං හිතනවා හොඳට පැහැදිලිව පේනවා ඇති කියලා. මේක මම අර වීඩියෝ එක තනියෙන් කරන නිසා මේ ඔයාලට හරියටම පෙන්වන්න විදිහක් නැහැ. මේ නමුත් ඔයාලට මං හිතනවා මේ විදිහට පේනවා ඇති කියලා. මේ ඔන්න බලන්න. මේ විදිහට පස්සට යනකොට මෙන්න මේ විදිහට ගානට ඈත් වෙනවා. ඊට පස්සේ මේ විදිහට ආයි ඒ නිදාන තියෙන ස්ථානෙට, ඒ කියන්නේ සලකුණ ගාවට මෙහෙම එද්දි මේ දෙක මෙන්න මේ විදිහට ලං වෙනවා. ආට බලා ගන්න පුළුවන්. කිසිම අතින් බලයක් යොදවන්නේ නැහැ මම. ඔන්න බලා ගන්න. මේක මේ තද කරන්නේ නැහැ. මේක අල්ල ගන්න ඕන නිසා තමයි මේ දෙක මම මේ විදිහට කැඩුවේ. ඔන්න බලා ගන්න. නැවතත් ඔයාලට මම පෙන්නන්න. ඔන්න. ඔන්න රයිට්. ඔන්න මම අදාළ ස්ථානෙට මෙන්න මේ විදිහට ලං වෙනකොට ඔයාලට පේනවා. මෙන්න මේ ඉරටු දෙක මේ විදිහට ලං වෙනවා. රයිට්. ඔයාලට පේනවා ඇති, පැහැදිලිව පේනවා ඇති කියලා මං හිතනවා මේ. ආයේ පස්සට ගන්නකොට මේක මේ විදිහට ඈත් වෙනවා. ආයේ මේ විදිහට ලං කරනකොට මෙන්න මේ විදිහට ලං වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. මම කියා දෙන්නම් දැන් මොකද්ද මේකට මතුරන්න ඕනේ මන්තරේ. ඔයාත් මේක අත්හදා බලන්න. එහෙනම් මං දැන් ඔයාලට මන්තරේ කියා දෙන්නම්. හරි. ඉතින් ඔයාලා දකින්න ඇති කොහොමද ඉරටු දෙකෙන් අපි නිදානයක් තියෙන තැන හරියට බලා ගන්න කියලා. ඉතින් ඔයාලා පුන පුනා බලන් ඉන්නේ දැන් මේ මන්ත්‍රයේ මොකද්ද කියලා දැනගන්න. ඉතින් මේ මන්ත්‍රයේ තමයි හොර කපුවා ඒස්වාහ. ආයෙත් කියන්නම් හොර කපුවා ඒස්වාහ. ඉතින් ඇත්තටම මේ මට හිතා ගන්න බෑ මේ මගේ channel එක බලන මිනිස්සු ඇයි මෙච්චර මෝඩ කියලා. ඒ කියන්නේ හේතුව ඒකට තමයි මං කාටවත් පෞද්ගලිකව දොස් කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අපි වැහැලා දින ආර්ථිකේ. නමුත් මේ හොර කපුවන්ට අහු වෙන්න එපා. හරිද? එතකොට දැන් මට මේ දැන් දවස් දෙකකට විතර උඩදී කතා කරා මහත්තයෙක් මෙන්න මේ ඉරටු කතන්දරේට ඉරටු දෙකක් මේ විදිහට ලං කරලා නිදාන තියෙන තැන පෙන්නලා ගියාලු. ඊට පස්සේ මං ඇහුවා කීයක් ගත්තද කියලා.
රුපියල් 50000ක් අරගෙන ඉඩමට ඇවිල්ලා මේ විදිහට ගහකින් ඉරට දෙකක් කඩාගෙන එතකොට මෙයා මේ මං කරපුවට අමතරව තව ගොඩක් දේවල් කරලා තියෙනවා මේ පළතුරු වට්ටියක් ගෙන්නගෙන එතකොට ඒකට මේ මේ දුන් අල්ලලා මේ ඉරට දෙක ජප කරනවා කියලා ජප කරලා මේ වගේ ගොඩක් දේවල් කරලා අර අහිංසක මිනිස්සයාගේ රුපියල් 50000ක් කඩාගෙන ගිහිල්ලා ඉතින් මහත්තයෝ මේක වෙන්නේ මෙහෙමයි සාමාන්‍ය මෙහෙම ඉරට දෙකක් අපි මේ විදිහට මං අර පෙන්වන විදිහට මෙහෙම කඩාගෙන का अपे ओलुन तीन अपे ओलुन अभी हितन मेतन निदान तीन मेतन निदान तीन पास मे देख ऑटोमेटिक लांगे अर्थ एक अपे मैं कत्म वेडकरा इट दिखे तीन बलवा कपरपू हास्कम कटवा मेक अभी अतिथि आगर मेहमे अनकोट अभी हितन आदे मिथन निधन मिथन मे दिख लांगे मे दिख लांगे वाम ऑटोमेटिकली इट दिख लांगे ऐ थिंक हेमन किसीम मे बल किंग मे हास्कम किंग सिद्धन दीवाई मम मे वीडियो वाट स्कीप करना दिख बला මේ වීඩියෝ එක බලන ඔයා හෙට දවසේ මේ වගේ බොරුවකට අහු වෙන්න පුළුවන්. ඉතින් රුපියල් 50000ක් කියන්නේ අද කාලේ හැටියට මගේ අම්මේ කොච්චර ලොකු ගාණක්ද? ඈ ලයිට් බිල දැම්මත් මේ මේ හිත හදා ගන්න තිබ්බ 50000. ඒ කාලයක් මේ බිල ගෙවන්න නැතුව ඉන්න පුළුවන් නේ කියලා. ඇයි මිනිස්සු මෙහෙම මෝඩ වෙන්නේ? මේ නිදන් පස්සේ යනවා කියලා ඔච්චර මෝඩ වෙන්න එපා. අර කැරගෙන මැෂින් ගිනනලා ගොඩාක් කට්ටි අහු වෙනවා. ලංකාවේ එහෙම මැෂින් හදන මිනිහෙක් නැහැ. ලංකාවේ එහෙම හදන්න වැඩකුත් නැහැ. ඒ නිසා මේ වගේ ගොන් හරක් වැඩවලට අහු වෙන්න එපා. මේ වීඩියෝ එක මේ මම ඔයාලට මේ මේ විදිහට බොරුවක් මට ඇත්තටම ඔයාලා වෙනුවෙන් බොරුවක් කරන්න හිතෙන්නේ නැහැ. නමුත් අර බොරුවක් කර කර මේ අවසාන වෙනකන් ඔයාලව ගෙනාවේ මේක ඔයාලට පෙන්වන්න ඕන හින්දා. නැත්තම් ඔයාලා මේක මගදී බලලා අනේ වැඩක් නැහැ කියලා ස්කිප් කරලා දානවනේ. එක්ක කට් කරලා දානවනේ. එතකොට හෙට දවසේදී ඔයාලට මේ වගේ දයක් වෙන්න පුළුවන්. මොකද මේ වීඩියෝස් බලන්නේ මේ නිදානයක් ගන්න කොහොමද? එහෙම නැත්තම් මගේ ඊඩමේ තියෙන නිදානයක් තියෙනවා මට මේක බලාගන්නේ කොහොමද කියන මිනිස්සු තමයි මේ මගේ channel එකේ මේ වීඩියෝස් බලන්නේ. එහෙම නැතුව සල්ලි කාරයවත් සල්ලි තියෙන මිනිස්සුන්වත් ඇවිල්ලා මේක බලන්නේ නැහනේ. මේ ඉතින් දුප්පත් මිනිස්සු නැති බැරි මිනිස්සු නිදානයක් හරි ගොඩ දාලා ගොඩ යන්න පුළුවන් කියලා අදිෂ්ඨානෙන් තමයි මේ channel එක බලන්නේ. ඉතින් එහෙම මිනිස්සෙකුට කොහොමද බොරුවක් කරන්නේ? මම මේ අවංකවම මේ කතා කරන්නේ ඔයාලව මේ මේ වැටෙන තැනින් නවත්ත ගන්න. මොකද අනන්ත ඉන්නවා. මැෂින් ගහන එවුන් ඉන්නවා. එතකොට අඳුන් බලන එවුන් ඉන්නවා. බලන් හිටියා වගේත් කියනවා. හැබැයි අරක තමයි කතන්දරේ. ඔය කැරකෙන මැෂින් එක තියෙනවනේ. කැරකෙන මැෂින් එකත් මම ඔයාලට පුන පුනා කියන ඕවා ගේන්න එපා කියලා. මේ මිනිස්සු ලක්ෂ ගණන් දීලා මේ මැෂින් ගෙනල්ලා බොරුවට අහු වෙනවා. ඉතින් අර මැෂින් ගහන එක ගොඩ යනවා. මොකද ඌ ගාණක් පොරොන්දු වෙලා නැන්නේ 50000 50000 20000 20000 ඌ ගාණක් පොරොන්දු වෙලා එන්නේ. ඊට පස්සේ ඇවිල්ලා එතන තිබ්බත් එකයි නැතත් එකයි ඌ ඒක බොරුවට කැරකෙව්වා. මේ ඊරට දෙකේ කතන්දරේම තමයි එතනත් යන්නේ. බොරුවට කැරකෙව්වා මේ මෙතන තියෙනවා කිව්වා. ඌගේ 50000 ගත්තා ඌ ගියා. අනේ අර අහිංසක මිනිස්සු අර ගහාරනවා හාරනවා අඩි 30 40 යනවා. හැබැයි හම්බෙන මගුලක් නැහැ. ඉතින් ඔය ඉරට දෙකත් ඔය වගේ දැන් අලුත්ම රැල්ල ඔන්න ඕක තමයි මේ ඉරට දෙකෙන් නිදන් තියෙන තැන හරියටම කියනවා කියලා. ඔන්න දැන් ගම් ගානේ, ගෙවල් ගානේ ඔය Facebook වල post යනවා. ඕවට අහු වෙන්න එපා. මොලේ තියෙන මිනිස්සෙක් නම් ගෙදර ගිහින් පොල් අත්තකින් ඉරට දෙකක් කඩලා ඔය විදියට කරලා බලන්න ඇත්තටම ලං වෙනවද නැද්ද කියලා. ඒක ඔළුවෙන් වැඩ කරන ඔයාලට මේ දන්නු ඇති අර මේ සාමාන්‍යයෙන් අපි අර ළමෙක් හම්බෙන්න ඉන්නකොට අම්මා කෙනෙකුට අර චේන් එක මෙහෙම අතේ තියලා දුවෙද්ද පුතෙද්ද කියලා බලන්නේ. ඕන් ඔයගේ සිස්ටම් එකක් තමයි ඔතන තියෙන්නේ. දුවෙක් නම් වටේට කැරගෙනවා පුතෙක් නම් මේ විදිහට චේන් එක පැද්දෙනවා. ඒකත් අපේ ඔළුව අනුව තමයි. දැන් ඔක තාත්තා කරා කියන්නකො තාත්තා දුවෙකුට ආස මේ වෙලා තිබ්බනම් කෙලින්ම තාත්තා හිතන්නේ ආ මේ ඉන්නේ මේ දුවෙක් වෙන්න ඕනේ. දුවෙක් වෙන්න ඕනේ කිව්වහම ගානට අරක රවුමට කැරගෙනවා. පුතෙක් ගැන හිතුවනම් මේව පැද්දෙනවා. ඉතින් ඔන්න ඔයගේ අපේ මයින්ඩ් එකෙන් වැඩ කරන සිස්ටම් එකක් තමයි මේ අපේ රටේ දුවන්නේ මේ නිදන් සම්බන්ධව. ඉතින් අහු වෙන්න එපා ඔවට. මේ මට ඇති අමාරුව කරන්නේ මේ මම මේ දේවල් කියන්නේ ඔයාලට දෙන ආදරේ හින්දා. රුපියල් අද කාලේ රුපියල් 1000ක් කියන්නේ කොච්චර වටිනවද කියන්නකෝ. ඒ හින්දා ඔයගේ තක්කඩින්ට අහු වෙන්න එපා. Tamanට දෙයක් ලැබෙන්න තියනවා නම් ලැබෙයි. මේ දේවල් ගන්න පුළුවන් ක්‍රමයක් ඉදිරියේදී මම ඔයාලට කොහොම හරි හඳුන්වා දෙන්නම්. ගොඩක් කට්ටිය අහන දෙයක් කපුව නැද්ද කට්ටණිය නැද්ද කියලා. ඉතින් ඒවා ඉදිරියට අපි කතා කරමු. ඔයාලා මගේ channel එකත් එක්ක ඉන්නවනේ. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. වැදගත් දේවල් අනිවාර්යෙන්ම මට පුළුවන් වෙච්ච එක මම ඔයාලා වෙනුවෙන් අරන් එනවා. ඒ හින්දා හොරුන්ට අහු වෙන්න එපා. ඒක තමයි මම මේ video එකේදී කියන්නේ. හොරුන්ට අහු වෙලා මට කතා කරන්නත් එපා. අරක වුණා මේක වුණා කියලා දැන් මෙච්චර මම මේ කටේ කියලා හිඳනකම් කියලා මේ තේරුමක් නැහැනේ. නැත්තම් අපරාධයක්නේ. ඒ නිසා මේ එහෙම කරන්න එපා. දැන් මේ මගේ channel එක බලපු කෙනෙක් තමයි මේ call එක ගත්තේ. ඉතින් මේ මට disturb වෙන ඉඳන් මම cut කරා. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම contact numbers දීලා තියෙනවා. කතා කරන්න මට පුළුවන් වෙච්ච වෙලාවට answer කරනවා. ඉතින් අදට video එක නවත්තමු. මෝඩ වැඩ වලට, ගොන් වැඩ වලට අහු වෙන්න එපා. ඕන දෙයකට මට කතා කරන්න, comment කරන්න, බැන්නත් කමක් නැහැ. තමාට මේකට බණීමට ඒත් ගැටලුවක් නැහැ. ඔයාලා අහු වෙන හින්දා තමයි මේ විදිහට පොඩි ad එකක් විදිහට හදලා
මේක මෙච්චර දුර ඇදගෙන ආවේ. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් හම් වෙනතුරු ගිහිල්ලා එන්න. එතෙක් ඔයාලට සුබ දවසක්.